වස්සාන ධර්මදේශනා අපිියෙහි සම්පයෝගෝ දුක්කු අප්‍රිය පුද්ගලයන් සහ අප්‍රිය දේවල් සමඟ අපට එක එක්ෙන්ඩ සිද්ධ වෙනවා එක එද්දුකයි අද්දුකයි, අනාගතෙද්දුකයි පියෙහි විපයෝදුකු. ප්‍රිය පුද්ලයන්ගෙන් වගේ ප්‍රිය දේවල් වලින් වෙෙන්වෙෙන්ඩ සිද්ධ වෙනවා එකකක්දේ. එද්දුකයි අද්දුකයි අනාගත ටද්දුකයි. යම්පිච්චං නලබති තම්පි දුක්ක. අපි ඇතුළ ආන්තේන්ම කැමති වෙන දේවල් තියෙනවා. අනේවම ආයිමත් උපදින් නැත්තා නි මයිටයන්න්න නැත්ත මට ලෙඩ හෙදෙන් නැත්ත අනේ ීමට තව කාලයක් ජීවත්වෙන් ඇත්තා? කායික මානසික ප්‍රශ්න මං වගේ කෙනෙකුට ඇතිවෙන් නැත්තා දුකක් නොවිදඉන්න නඇත්ත මේ තියෙන සැප මේ විදිරම පවතිනවන මගේ දරුමල්ලු මං එක්කම ජීත ගෙෙනව නි ට ආදරේ කරන වට පිටිවාා ැත්ත ම ේපල්ල වස්තු විනාසවෙන් නත් නිසුන් හිතෙන් ෙදෙහිත නමුත් මේ හමෙක්ම ශනයෙන් වෙනස්සෙන්ට පුුවන් ශනය තෙනවාද. ඔයා මගේ පණවගේ කියන කෙන මං ඔයා ජාති ජාතිත් වයර කරනවා කියෙන ට පත්ෙන්ට පුළුවන්. එතන මකද දයෙනන්නේ වෙනස්වීම. එත්තකොටට එවැනි වෙනස්වීමක් සැපයක් ද දුකක් ද දුකක්. එවැනිස්වභාවයක්. එදත් දුකයි අදත් දුකයි අනාගතෙද්දුකයි. මේ ලෝක ධර්මතාවය වෙනස් වෙන්නේ. ඒකයි අකාලික කෙලා කියන්න. දිනපතා නමුතමු ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට, වස්සාන තර්ම දේශන අපගේ යටෝප් නෑලිකාව, දැන්ම සබස්ක්‍රයිප් කරන්න ෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා ජටබ නාලිකා ස්සේ ප්‍රචාය වන මෙම සුමදුර ධර්මාණු ශාසනාවෙනුවෙන් පින් බර දායකත්තුවගෙන කටයුතු කළේ ඔස්ට්‍රීලියාපේ පදිංචි පින්වත්මහත්මය. එතුමන්ගේ අනමුඩ වන්නේ නොෑම්බර් මස්ස වෙසි අටවන දින දහන් නවන උපන්දිනය සමරණ සිය දියනියට ආශීර්වාදකිරීමත් එම දියනියගේ කරතර බාධක දුරුුවී අධ්‍යාපන කටයුතු සාර්ථකවීම පිණිසත් මෙම ධර්මදානමේ කුසලය හේතු වාසනාවේ වායන්නයි. අද දේශකයණන් වහන්සේ අතිපූජනීය කැලනයේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ සමන්තා්චකවාලෙසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගගමුක්හදන් ධම්ම සවනෙ කාලු අයං බදන්තා ධම්මසවනෙ කාලු අයං බදන්තා ධම්මසවනෙ කාලු අයන් භදන්ත නමුතස්्य भගවෙතු අරහතු සම්මා සම්බුද্්ධස්සේ නමුතස්्य भගවෙතු අරහතු සම්මා සම්බුද්धස්සේ, නමුෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස. අයං උච්චති මහානාම අරියසාාවකෝ විසම ගතාය පජායේ සම්ම පත්තුෝ විහරති සභ්‍යාපජ්ජාය පජායේ අभ්‍යාපජ්ජෝ විහරති, धम्मसोतं समापन्नो बुद्धानुस्सतिं भावेति धम्मानुस्सतिं भावेति सङ्घानुसतिं भावेतीति तुलोकाग्रहो भाग्यवत् अरहत् ගෞතමනම්මුූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා මහාකාරුණික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකානු කම්පාාවපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධරමයටද නමස්කාර කරමි නමස්කාරවේවා බුදුරජාණන් වහන්සේගේ ආය මහා සංගරත්නයටද නමස්කාර කරමින් නමස්කාරවීවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධවන්ත කාරුණික පින්නතුනි වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාව තුළින් ඔබට නිරතුරු භාගතුන් වහන්සේගේ ධරමය කියල දෙනවා ඉතින් මම කල්පනා කළ අද දවසේදිත් ඔබට ඔබේ දවාදරුවන්ට ඔබේ හිතමිතුරුවන් හැම දෙනාටම වැදගත්වන විශේෂ ධර්මකාරණ කීපයක් කියලදීමට දයක පින්නනතුන්ගේත් ඉල්ලි පරිදි. තෙරුවන් ගුණ සහ තෙරුවන් ගුණේෙන් ලැබෙන අනන්ත පිහිට ආරක්ෂාව පිළිබඳව කරුණුකාරණා කියල දෙන්න කියලයි දායක පින්නතුන්ගේ ඉල්ලීම. ති ඉල්ලීමට සාධහරණයක් ස්ෂ්ත කරමින් අදෝබට කියල දෙනවා. තෙරුවනේ ගුණ එවගේම තෙරුවන් ගුණ සිහිකරන කෙනාට ලැබෙන උත්තම ආනිසංස පිළිබඳව. ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් මහත් මේෙක් විසින් තමයි යද මෙම ධරමානු ශාසනාවට තම සැදහැති දායකත්ය ලබාගෙන තිබෙන්නේ. ඉති එතුන් බලාපොත්තන ආකාරයට නොවැම්බර මස විසි අට වන දිනට තම ජීවන ගමනේ දහ නමවන සදිස්ථානය සනිටුවන් කරන දියනයට ත්‍රවිධරත්න යනන්ත ආශිර්වාදයෙන් සියලු දුක්කරදර බාධක දුරුුවී තම දියනියගේ අධ්‍යාපන කටේතු හැම අතින්ම සාර්ථකත්වයටම පත්කරගන්නට මෙම උත්තම ධර්මදානමය කුසලය හේතු වාසනාවේවා කෙන දර්ශසිින් තමයි පියාණන් වන ශ්‍රිලෑැව පදිංචි පින්වත් මහත්මයා අද මෙම ධර්මාණු ශවාසනාවට තමස දැහැති දායකත්වෙල බාගෙන තිබෙන්නේ. පින්නතුනි අපේ ජීවිතවල අපි නොයෙකුත් බවබෝග සම්පත් එකතුකරගෙන සිටිනවා. බවබෝග සම්පත් තවතවත් වැඩිදිියුණු කරග්ඩයි අපි කැපවෙන්නේ. නමුත් මේ හැම සැපසම්පතක්ම කාලයක් පැවිතිලා තවත් කාලෙකද අපිට නැතිවෙලා යනවා. පරපුරක් සැපවින්දොත් තවත් පරපොරවල් එකක් දෙකක් තුනක් සැපවිදිී ඊට පස්සේ අපේ ආච්චිල සියල ඉන්න කාල මෙහිෙමයි බවබෝග සම්පත්ති බිල තියෙන්නේ මෙහිමයි බිස්නස් සිද්ධ වෙලා තියෙන්නේ අපි මේ වගේ වන්සවත්ව හිටිය කියලා අතීතයක් ගැන කතා කරනය අපිට හන්නට දැක ගන්නටඒඒ සමඟ අදහස් බෙදාගන්නට අවස්ථවල බිලා තිබෙනවා මේ හැම එකකින් අදහස් කරන කුමක්ද බෞතික සම්පත් කාලයක් තිබිල කාලයක් නැතිවෙලා යනවා. නමුත් ඔබ දන්නවන්ද ආධ්‍යාත්මික සම්පත් ඇති කර ගත්තත් ඒ ආධ්‍යාත්මික සම්පත් තුළ ඔබ ස්ථාවරව පිහිියුත් අධ්‍යාත්ක සම්පත්වබටපකාරී වෙන්නේ සමස්ත සංසාවාර්දුක්ඛයන්ගෙන් නිදහස්වීම පිණිසයි. සංසාර්දුඛ්‍යයන්ගෙන් නිදහස්වයෙන් පිණිස පමණක් නෙවෙයි. මෙලොව කටයුතු ආශි වාාධාත්මකව සාර්ථ කර ගන්නට මරණයෙන් මතු ලැබෙන ජීවිත දෙවියන් අතරට යන්නට වන් දකිනකං ඉපදන ඉපදන ජීවිතවල මහනුභාව සම්පන්න මහේෂාත ජීවිත ලබන්නට ඔබට ඒ කාන්තයෙන් මපකාරී වෙන්නේ බුදුවරුන්ගේ දරමේමයි බුදුවරුන්ගේ දරමේදී මූලිකම කාරණය තමයි සිත පහදවා ගැනීම අපි සිත පහදවා ගත යුත්තේ කුමක් ගැනද ඒ අපි මේ සිත පහදවාගත යුත්තේ අපි සිත පහදවාගත යුත්තේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැනයි භාග්‍යවත්තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ගැනයි භාග්‍යවත්තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආය මහා සංගරත්නය ගැයි ඒ අපි සිත පහදවාගත යුත්ති බුද්ධ ධම්ම සංගයන තුනරුවන් ගැන සිත පහදවාගන්න කෙනා තමයි සතරපායෙන් අත්මි දෙන්නේ බුද්ධ ධම්ම සංගයන තොනරුවන් ගැන හිත පහදවාගන්න කෙනා තමයි මෙලොව සැපලබන්නේ පරලොවදි දෙවියන් අතරට යන්නේ ද්ධදම්ම සංග යනතුනරුවන් ගැන හිත ප හදවාගන්න කෙනාම තමයි. ශ්‍රද්ධහා විරිය සතිසමාධි ප්‍රඥායන්න පංච ඉන්ද්‍රිය ධර්ම බලධර්ම දියුණු කරලා. මාර්ගපලාබෝධයට පත්වෙන්. මාර්ගපලාබෝධර පත්වන ශ්‍රාවකය අතමයි. සියලු සසරදුක් නිමාකොට අමාමහා නිවනට හිමිකම් කියන්නේ. එතකොට ෙරවන ගැන හිත පහදවා ගන්නට අපි තෙරුවන් ගුණ දැනගෙන න්නටපේ එළං අදවම තෙරුවන් තුළ පවතින ගුණ එකන්න එක එකන්න එක ඔබට කියල දෙන්නා ඔබේ දූල පුතාලටත් මේක හරීම වැදගත් දේශනාවා භාගතුන් වහන්සේ තුළ පවතිනවා මූලික බුදු ගුණයන් නවයක් මය තුළ පවතිවා මූලික සදහම් ගුණ හයක් ශ්‍රාවක මහා සංගරත්නයෙන් තුළ පවතිනවා මූලික සඟගුණ නවයක් බුද්දු ගුණ නවයයි ධර්මය ගුණ හයයි සඟගුණ නවයයි ඔක්කොම එකතු කරහම කීයද නමයයි හයයි පහලවයි පහලවයි නවයයි විසිහතරයි එතකොට මේ ගුණයන් විසිහතරටකන සූවිසි මහා ගුණ කියලා කියනවා සුවිසි මහා ගුණ ඔබ පොළුවන්නා මං ඔබට මතක් කරන්නම් රේරුකානී චන්දවිමවල නායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිිත්ත උතුම් ග්‍රන්තරත්න ඇත්තිබෙනවා සුවිසි මහා ගුණය කියලා මහිතන අන්තර්ජාලයත් ඇති සුවිසි මහා ගුණය නැති පොත්ත ද කියවන්න ඇතමට ඔබේ වැඩිහිටි ආචල සියල ළඟ මේ එක තියෙනවා වෙන්න පුළුවන් පුස්තකාලකින් ලබා ග්ඩත් පුළුවන් නොසේදම් ඔබ මුදල් වේදන් කරලම් පොත්හලකින් ලබාගන්න සුවිසි මහ ගුණය එ පොතේ තියෙනවා ඔබට පුදුම විදිහට ඉගෙන ගණ්ඩ ලබෙන උත්තම කරුණකාරණ රාශියයක් භාගතුන් වහන්සේ ගැන ස අධරමය ගැන ආය මහා සංගරත්නය ගැන ඔබ දැනගත යුතු මයි පින්නතුනි දිනක් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත මහානාම කියන ශා්‍යකුමාරය පැමිණිය පැමිණි අට පස්ස තමයි භාගතන් වහන්සේ මේ තෙරුවන් ගුණ සිහි කරලා තෙරුවන් ගුණ සිහි කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳව සඳහන් කරන්නේ මහනාම ශාක්‍ය කුමාරයා භාගතන් වහන්සකින් අහනවා යෝසෝ භන්තේ අරිය සාවකෝ ආගත පලෝ විඤ්ඥාත ශසනෝ සෝ කතමේන විහාරන බහුලම් විහරති ස්වාමීණී මේ ධරමේ පුරුදු පුහුණු කරන කෙන ධර්මාබෝධයට කැමති කෙන්ෙනා ධර්මාබෝධයට පැමිණි කෙනා මේ ශාසනය තුල තමන්ගේ ජීවිතයේ ගත කරනකොට ඒකෙන මොනවගේ කල්පනාවකින්ද සමන්විත වෙන්නට ඕනේ තෙරුවන් සරණ ග කෙනෙක් මොනවගේ කල්පනාවද සමන්විත ෙන් ඕනේ ඔහු නිතරනෙත සිහිකරන්න ඕන නොනවගේ දෙද කියලන මේ යහන්නේ භාවිතන් වහන්සේ හරි ලස්සනට මේ කරනු කාරණා කියලදනවා යෝසූ මහානාම අරියසාාවකෝ ආගත පලෝ වි්ඥාතශාසනෝ සෝ ඉමිනා විහාරේන බහුලං විහරති මහනාමයනි තෙරුවන් සරණගිය ආර්ය ශ්‍රාවකයා නිතර නිතර සිහිකරන්්ඩෝඕනේ මෙන්න මේ ආකාරයටයි ඔහුගේ ජීවිතය ගෙවෙනට ඕනේ වෙන මේ මේ කාරණා සමගයි ද මහනාම අරිය සාවකෝත් අතහගතන් අනුස්සරති මහනාමේනිි ආර්යශ්‍රාවකයා බුදුගුණ සිහි කරඩ ඕනේ කොහොමද බුදු ගුණ සිහි කරන්නේ. ඉතිපි සෝ භගවා මීමී කරුණු වලින්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං රාගදේශමෝහ නැති කරපු උත්තමයක්කය සම්මා සම්බුද්ධෝ ගුරූපදේශ රහිතව චතුරවාර්ය සත්‍ය ධරමය අවබෝධකොට වදාළ උත්තමයෙක්කය වි්‍යාචරණ සම්පන්නෝ උතුම් අවබෝධයට අනුවම තම ජීවිතය ගත කළ උත්තමක්කය සුගතු සුන්දර නිවන්මග සොයාගෙන ඒ සුන්දර නිවන වෙත වැඩමකොට වදා උත්තමේක්කය ලෝක විදුූ සියල් ලෝකයන් ගැන්න අවබෝධකොට වදාල උත්තමය එක්කේ අනුත්තරෝ පුරිස දම්ම සාරති අකීකරු සත්ව යන්නව දෙවි මිනිසුන්න ධර්මය තුළින්ම දමනයකොට වදාළ උත්තමයකි සත්තා දේව මනුස්සාන දෙවියන්ටත් මිනිසුන්ටත් සංසාර්දුකින් නිදහස්වය පිණිස්ස දරම මාර්ගය අනුගමනය කිරීමේදී උන්වහන්සේ මඟ පෙන්වනවා සත්හාදයව මනුස්සාන බුද්ධහෝ බුද්ධහෝ කෙලකි යන්නේ උන්වහන්සේ විසින් අවබෝධකොට වදාල උතුම් පරමගම්බීරශ්‍රී සද්ධරමය අන් අයටත් අවබෝධ කර ගැනීම පිණිස්ස මහා කරුණාවෙන් ලෝකානු කම්පාවෙන් කට ධර්මය බෙදහතී පපුත්තමය අය බුද්ධ කියන්නේ එකයි. භගවා මේ සියල බුදදුගුණයන් දරා ගැනීමට තරම් උන්වහන්සේ මහා භාග්‍යවන්තයි භගවා වනසේක කියලා බුදුරජාණන් වහන්සගේ බුද්දුගුණ මේ විදිහට තේරෙන සිංහලෙන් එක එක එකන්න එක එකන්න කි යළි ය යළියලි සිහික රණ්ඩෝන්. එතර බුදුගුණ එකන්න එක එකන්න එක යළියල සිහිකරදදි අපේ හිතේ බුදදුගුණ පිහිටනවා. එතුකොට බුදදුගුණ නිසාම අපි තුළ පවතින මානසික බරගතිය, එපාාවෙනගත්තිය, ආථතිතත්ත්වය විශාදය වගේ තත්ත්වයන් පහවන්නට මේ බුදුගුණ අපිටල කූවට මහෝපකාරී වෙනවා. භාගතුන් වහන්සේ පෙන්වා අවධාරනවා යස්මින් මහනාම සමය අරිය සාවකෝ මහනාමේනේ. මේ බුදුගුණ හිතන වෙලාවට, ශ්‍රාවකයාගේ හිත නේවස්ස තස්මින් සමයේ රාග පරිියුට්ටිතං චිත්තං හෝති හුගේ හිත ඒ වෙලාවෙේ රාගෙන් යටපත් වෙෙන්නේ න දෝස පරියුට්ිතං චිත්තං හෝති හොගේ හිතේ වෙලාවට තරහෙන් යටපත්වෙන්නේ නෑ න මෝහ පරිියුට්ටි තං චිත්න් හෝති හුගේ හිත ඒ වෙලාවට මෝහෙෙන් යටපත්වෙෙ නෑ උජුගත මේ වස්ස තස්මින් සමයේ චිත්තන් හෝති තත හගතංආරබ්බ ඔහුගේ හිත ඒ වෙලාවට රජු වෙනවා. මොනවෙලාට බුද්දුගුණ හිතන වෙලාවට හොගේ හි රජු වෙනවා. කුමක් තුළද පිනතුල කුසලේ තුළ බුද්ධානුස්සතිය තුල හිත රිජු වෙනවා. උජුගත චිත්තෝකෝ පන මහනා මරී සාවකෝ මහනාමයන. ද්ධන ුස්සතිය තුල ශ්‍රාවකයාගේ හිත විජවෙද්ති ලබති අත්තවේද ධර්ම අර්ථ වැටහෙන්ට පටන් ගන්නවා ලබති ධම්ම වේද මෙ ලෝකයේ ධරමත්තාවේ වන හේතු පලස්භාවය අවබෝධවෙඩ පටන් ගන්නවා ලබති දම්මෝප සංහිතාම් පාමුච්චා ධරමයෙන්ම සිතකය සංසිදිිලා ොක මානසික පිබිදීමක් ඇති වෙනවා. පමදිතස්ස පීති ජායති මානසික පිබිදීමක් කටගත්තර පස්සේ ලොකු සතුටක් දෙෙනවා. පීතිි මනස්ස කායෝ පස්සම්බති ඒ සතුරත් සමගම තමන්ගේ කය පුළුන් රොදක් වගේ සැහැල්ලු වෙනවා. පස්සද්ධකායෝ සුකංවේදී ඇති තමන්ගේ කය පුළුන් රොදක් වගේ හැල න පස්ස මට එක ලොකු සැපයක් ඔහු සැපය අත්විදිෙනවා සුකංවේදී ඇති සුකිනෝ චිත්තන් සවාධී ඇති සැප ඇති කෙන තමන්ගේ මානන්ස්ක ලෝකය තුළ එකඟ බවක් අත්දකිනවා ඒ මාන්සික එකඟ බවට කියීනවා සමාධිය කළ කියනවා භාගතන් වහන්සේ වදාරනවා ච්තති මහනම අරියසාාවකෝ මහනම මෙන්න මේ ආඩය ස්්‍රාව කරමයි කියන්නේ විස්සම ගතාය පජාය සම්මක්පත්වෝ විහරති. ආකූල ව්‍යාකූල වෙච්ච ලෝකය තුළ සමව හැසිරෙන කෙනනා කලා කියන්නේ මේ ශ්‍රාවකයාටයි සම හෙසිරෙනෝ කළ කියන්නේ දැම්ම ලෝකය තුළ තියෙන්නේ ඇවිස් සිච්ච සභාවයක්නේ හැම නිතරම අවුල් වෙච්ච සභාවයක්නේ වචන ඇවිස්සලා ක්‍රියාව ඇවිශසිලා කල්පනා වැවිස්සලා එතුට මේ සිතකය වචනය ඇවිසිච්ච ලෝකයේ සිතකය වචනය සංසිදවා ගන්නට පුළුවන් කම ලබව කියනවා බුදුගුණ සිහිකරන ශ්‍රාවකයාට. සභ්‍යාපජ්ජාය පජාය අභ්‍යාපජ්ෝ විහරති මානසිකව රෝගී වෙච්ච ලෝකයේ නීරෝගී මනසක් පවත්වන කෙනා කියනවා බුදුගුණ හිතන කෙනා ධම්ම සෝතන් සමාපෝ බුද්ධානුස්සතින් භවේති දහම් සැඩ පහරට හසු වෙච්ච කෙනා කියනවා බුද්ානුස්සතිය වඩන කෙනා කළ කියන්නේ මොකද දහම් සැඩ පහර ධර්මය කළ කියන්නේ සැඩ පහරක්න ඒ සැඩ පහර නිමා වන්නේ අමාමහා නිවන නැමැති සාගරයෙන් එතකොට ඒ දහම් සැඩ පහර හැටියට හඳුන් වන්නේ ආර්ය අස්ථාකික මාටග ද්ධානුස්සති ඇතුලින් ආර්යස්ථාංකික මාර්ගත් වෙනවා ඒ ආර්යස්ථංකික මාගය තුළ ඇතිවෙන ශ්‍රද්ධාව හේතුවෙන් ශ්‍රාවකය ක්‍රමයෙන් 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 නිවන නැමැති මහාසාගරයට ලංවෙන කෙනෙක් බෞඩ පත්වෙනවා ධර්මය අරත කොච්චර ලස්සනහිද කළ බලන්නකුන් මංගඔපට මාතෘකා කර ගත්තය මෙනම අවසාන ගාතා පාටය මකද ගාතා පාටය අයංගොච්චති මහනා මරියසාාවකෝ විසගතය පජාය සම්මපත්ව විහරති මහනාම මේශ්‍රාවකයට තමයි කියන්නේ අවුල්වෙච්ච ලෝකය තුළ සමව හැසිරෙන කෙනා කියලා සාමන ලෝකය තින සමවැැසිරීමක් නෙම විසම හැසරීමක් විවිධ මතිමතාන්ත්‍ර අදහස් ධරනයිනේ විධ ආවේගවලට අනුව කටයතු කරන ඉන්නේ නමුත් ආවේගවලින් තම ජීවිතය ගතක නොකොට ප්‍රඥාවෙන් ජීවිතය පවත් වඩනාම් පට බද්ගුණ මනසිකාරේ පුදුවම දිහයට උපකාරී වෙනවා ඇති මේ අපි දිනපතා කළ ේුතු දෙයක් ැන් දිනපතා හිත එකන්කරගෙන තෙරුවන් වන්දරනා කරන කෙනාටත් බුද්දුුව විදිහට ආනනි සංස ලබිෙනව පුදුවම පිනා කැස්සෙනවා පැෑගන නෙම මිනිත්තු පහලවක්හරි තෙරුවන් වන්දරාව කරන වන මිනිතු පහලවක් නෙමි අඩුමගනේ මිනිතු පහක්කරි තෙරුවන් වදනාවට කැපවෙනවන ඒකත්තු බේජීවිදියට බහෝකාලයක් යහපත සැපත් සැසිල්ල පිණිස පවතිනවා ඉතින් පුළුවන් තෙරුවන් ගඳනට පැ භාගයක් පැයක්කොගේ කැප කරන්නට හරී වටිනවා. හැබැ දුවමානසිකත්තු එන්නෙමි. තැම්පත් මානසිකත්වෙන් යුක්තව. ඒනිසා ඔබේ දරුවන්වත් ඔබ එවැනි ආධ්‍යාත්මික වත්විලි වෙත්තුවලට යොමු කරන්න කෙළබං ඔබ දැනුවත් කරනෝවට යෝජනා කරනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා, ච පර මහනාම් අරිය සාවකෝ දම්මන් අනුස්සරති මහනාම තවත් ක්‍රමයක් කියල දෙන්න ශ්‍රාවකයා දරමයසිහි කරනවා ශ්‍රාවකයක් කොහොමද දරමය සහි කරන්නේ ස්වාකාතු භගවතා දම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධරම ස්වාකාතු ඉතාමත්ම හොඳින් පවසන ලද්ද ග වහසක දරම තාමත් මහදී පවසපු දෙයක් බුදුරජාන්සක දධම තුළ ඉතාමත් මහදින් පවසලතින කුමක්ද සතරපායෙන් නිදහස්සන ක්‍රමය සුගතිය උපදින ක්‍රමය සසර දුක් නිමා කරන ක්‍රමය මාර්ගපල් ලබන ක්‍රමය අමාමහ නිවරනට පත්වන ක්‍රමය සීලේගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන්න විමුක්තිය ගැන විමුක්ති ඥාන දර්ශනය ගැන විමුක්තිය කළ ගැ නිවන විමුක්ති ඥාන දර්ශනය කළ කියන්නේ ඒ නිවනට පත්ව වනට පස ැබෙන ඥානය දුක අවබෝධ කළ දුකට හේතුව වන තන්හා ප්‍රහණය කළා දුක නිරෝධේ වන අමාමාහිවන ශාක්ෂාත් කළා ඒවගේම දුක නිරුද්ධවීමේ මගවන ආර්්‍යෂස්ථාංකික මාර්ගය සීල සමාධි ප්‍රඥාවසයෙන් ප්‍රගුණ කර කියන ඥානය තමයි විමුක්ති ඥාන දර්ශනය කළ කියන්නේ එතකොට භාගතුන් වහන්සේ වදාළ ධර්මය තුළ මැනවින් පවසල තිබෙන්නේ මොනවා ගැනද සතර සති පට්ටහන ධරමයන් ගැන සතර සම්්‍යපදහන වීරිය ගැන සතර ඉදදිපාත ගැන පංච ඉන්ද්‍රිය ගැන පංච බල ගැන සප්ත බොජ්ජංග ගැන්න ආරය අස්ථාංගික මාර්ගය ගැන්න මෙතන කරුණු තිස්සතක් තියෙනවනි මේ කාරණනාතිස් හතර කියනවා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කලා කියනවා. මොනෝදේ කාරණාතිස් සත නැවතත් බලමු සතර සති පට්ටාන එතන කියද කරනු හතරයි. සතර සම්යයක් ප්‍රධන වීරයේ එතන කියද කරනු හතරයි අතර හතරයි අට්ටයි. සතර ඉද්දිපාද එතන කරුණු හතරයි එතන හතරරිතුනක් सत्र, सत्र सत्र ො ස සති පට්ටානය සතර සමයක් ප්‍රධාන වීරිය සතර ඉදදිපාද පංච ඉන්ද්‍රී එතන කරනු පහයි දොළහයි පහයි දාහතයි පංච බල දාහතයි පහයි විසි දෙකයි ඒ වගේම සප්ත බුද්ජංග විසි දෙකයි හතයි විසි නමයයි ආරය අස්ථාකික මාර්ග එතන කරුණු අටයි විසි නමයයටයි තිස් සතයි ිනි කාරණාවලට කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කළ කියනවා. සතිස් පෝතිපාක්ෂික ධර්ම ගැන තවත් විග්‍රහ කරගන්න නහොඳයි. සතරසති පට්ටානය කළ කියන්නේ.කායානු පස්සනාව වෙදනනු පස්සනාව චිත්තානු පස්සනාව ධමනු පස්සනාව. සතර සම්යපධාන වීරිය කියලා කියන්නේ. නූපන් උපදවා ගැනීම උපන් කුසල් වැඩිදියුණු කර ගැනීම නූපන් නකුසල් නූපදවාසිටීම උපන් නකුසල් ප්‍රහණය කිරීම එතකොට මේ කාණහතරට කියනවා සතර සම්යයක් ප්‍රධාන වීරිය සතර ඉද්ධිපාද සන්ද ඉද්ධිපාදය විරිය ඉද්ධපාදය චිත්ත ඉද්ධිපාදය වීමන්සා ඉදධිපාදය ෂ හැකියා ඉද්දිි පාති කළ කියන්න විශේසයම දියුණු කළ ේුතු දේවල් එතකට පංච ඉන්ද්‍රී කළ වචනය කතා කළාන මුණද පච ඉන්ද්‍රී කළ කියන්නේ සද්ධ විරිය සතති සමාධී ප්‍රඥා පච බල පච බලවල කියවෙන්න ඉන්ද්‍රී ධර්මවල තිනෙන රණාම තමයි සද්ධහා විරිය සතති සමාධී ප්‍රඥා සප්ත බුද්ජංග එතන කාරණ හතයි සතති ධම විච්චය, විරිය, පීතිි පස්සද්ධි සමාධී උපෙක්කා ආරය අස්ථාකික මාර්ගකන අපි දන්නවා ප අපට පාඩ විභාගටර දීලතිීන නේ පිළිතුරු හට එතන කරනු වටයිනවද සම්මාධිට්ටි සම්මා සංකප් සම්මාවාචා සම්මාකම්මන්ද සම්මා ආජීව සම්මාවායාම ස සතති සම්මා සමාධී ර්ය අස්ථාංකික මාර්ගගේ තොර මෙතන ක්ොම කරන කිය ඇද තිස් හතයි මේ තිස් හත තමයි බුදුරජාස විසින්. මැනවින් පවසාතිබෙන්න්නේ ඒකයේ ධර්මය ස්වාකාතෝ කියල හඳුන්වන්නේ සු අක්කාත කියන වචනකට සන්දිිවෙලා තමයි ස්වාකාත කියන පදේහ දෙලා තියෙන්නේ. භගවතා දම්ම භාගතන් වහන්ක ධර්මය ස්වාක්කාතයි. සන්දිිට්ටිකෝ සන්දිිට්ටිකෝ කලා කියන්නේ. භාගතුන් වහන්සේ විසින් දේශනාකොට වදාළ ශ්‍රී සද්ධරමය මේ ජීවිත කාලයේ දීම අබෝධ කරගඩ පුළුවන් එකන මේ ජීවිත කාලයේදීම අපිට පින්කරන්ඩ පුළුවන් ඒඇන දන්දෙන්ඩ පුළුවන් සිල්ඩකෙන්ඩ පුුවන් භවනා කරන්න පුළුවන් ඒ වගේ මේ ජීවිත කාලයේ දීම ධරම මේ හැසිරෙන් ශ්‍රාවකයන්ට මාර්ග පල ලබ්ඩ පුළුවන් සදිිට්ටිකෝ කෙලෙස්ය කරන්න පුළුවන් දුකෙන් අත්මි දෙන්න පුළුවන් සන්දිිට්ටිකෝ කියන්න කියලා කියන්න නකයි. අකාලිකෝ බුදුරජාන්සික ධර්මය තුළ තියෙන ශ්‍රේෂ්ඨම ගුණ යක්තමයි කල්ලිකුත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුකයි කල යමක් පෙන්නුුවන ඒ කල්ලිකුත්තු වෙන්නේ. ඉස්සර තමයි ෝක දුකක් වුණේ දැඟ ඕක දුකක් නෙමේ අනාගතය ෝක කොහෙත්ම දුකක් වෙන්නේ උන්වහන්සේ සබුද්ධතර පත්වෙලා දේශනා කළ පළමු දම් දෙසු මෙම ජාතපි දුකා ඉපදීම දුකයි ඉපදීම දුක කියන එක එදත් දුකයි අදත් දුකයි අනාගතෙ දුකයි හරිද ජරාපි දුක් ඉපදිෙක් චකෙන වයසට යනවා එතකේ වියපත්වීම එදත් දුකයි අද දදුකයි අනාගතෙ දුයි දි දුක්ක ලෙඩරෝග වලට ගොදදුරු වෙනවා. ලෙඩරෝග වලට ගොදුරුවීම ද්දුකාක් එද්දුකක් අද්දුකක් අනාගත ෙද්දුකක් මරනම්පි දුක්කම් මොනමොනු දේවල් එක් ්‍රැස්කරගෙන හිටියත්. මරණයට පත්වෙන්න සිද්ධ වෙනවා ඒක මොකදද දුකක් ඒ මරණයේ එද්දුකයි අද්දුකයි අනා තෙද්දුක. අපියෙහි සම්පයෝගෝ දුක්කු අප්‍රිය පුද්ගලයන් සහ අප්‍රිය දේවල් සමඟ අපට එකට එක්වෙඩ සිද්වෙනවා එක එදක්්දුකයි අදත්්දුකයි අනාගතෙ දුකයි පියෙහි විප්පයෝගෝ දුක්කෝ ප්‍රිය පුද්ගලයන්ගෙන් වගේ ප්‍රිය දේවල් වලින් වෙන්ෙන්ඩ සිද් වෙන එක කක්ද එදදුකයි අදදුකයි අනාගතය ්දුකයි යම්පිච්චං නලබති තාම්ි දුක්. අප ඇතු ලාන්තයෙන් කැමැති වෙන දේවල් තියෙනවා අනේම ආයිමත් උපදින් නැත්ත අනේ මම වයිසටයන්න නැත්ත මට ලෙඩ හැදන්න නැත්ත අනේ මට තව කාලයක් ජීවත්වෙන් ඇත්ත කායික මානසික ප්‍රශ්ත මං වගේ කෙනෙකුට ඇතිවෙන් නැත්ත දුකක් නොවිදඉන්න ඇත්ත තියන සැප මේ විදිරම් පවතින වන මගේ දඩුමල්ලු මං එක්කම ජීවිතය ගෙ වෙන වන අනිමට ආදරේ කරනයි වන්න පිටුපාන්න නැත්ත මගේ දේපල් වස්තුූ විනාසවෙන්න නත්ත මිනිස්සුන්ට එම හිතෙන්නද හිතනවා නමුත් මේ හැමේ එකක්ත්ම ශනයෙන් වෙනස්සෙන්ට පුළුවන් ශන තේනවාද ඔයා මගේ පනවගේ කියන කෙන ං ඔයාට ජාති ජාතිතත් වයර කරනවා කියෙන මට පත්වෙන්න්න පුළුවන් එතන මොකද තියෙන්නේ වෙනස්වීම එතකොටට එවැනි වෙනස්වීමක් සැපයක් ද දුකක්ද දුකක් එවැනිස්සව භාවයක් එදත්දුකයි අදත් දුකයි අනාගතෙත් දුකයිමල් ලෝක ධර්මතාවේ වෙනස් වෙන්නේ ඒකයි අකාලික කියලා කියන්නේ අතීතයේ දුක හටගත්තෙත් තන්හාාව නිසා වර්තමානයේ දුක හටගන්නෙත් තන්හාාව නිසා ඒ වගේම අනාගතයේ දුක හටගන්නත් තන්හාාව නිසා එහෙනම් අතීතයේත් වර්තමානයත් අනාගතයත් අපිට යම් දුකක් හටගත්තා නම් දුක ඉන්නවානම් දුකක් හටගැනීමට නියමිතයින සියල දුක් අපිට හට ගන්නේ තන්හාව නිසාමයි කෙනෙක මතක තියා ගන්න එක කල්ලිකුත්තු වෙන්නේ හැම කාලෙකම දුක් ඇතිවෙලා තියෙන්නේ ආසකරපු දේවල් හින්දමයි ඔබ ම හිතල බලන්න ඔබේ ජීවිත ආසකරපු දේවල් හින්ද නේමේ ද විදෝල තියෙන්නේ ආසකරපු දේව හිදනේ ද අඩලා තියෙන්නේ ආසකරපු දේව හිදනේද ඔලුව බරවෙලා තියන්නේ ආසකරපු දේවල් පස්සෙ දුවල නේද හතිවැටල තියෙන්නේ ආසාව තමයි දුක්ක සමුදේ දුකට හේතුව ආශාවක් නැත්නම් තන්නාවක් නැත්නම් දුකක් නෑ එදත් දුකෙන් අත්මි දුනේ තන්නහාාව දුරකරපු අය අදට පවා දුකින් අත්ම දෙන්න තන්හා දුරු කරන අය අනාගතේපවා යම් කිසි කෙනෙක් කෙන් අත්මිදිරනවානන් ඒ හැම දිනාම ඒ දුකෙන් අත්මි දෙන්නේ තන්හාම දුරු කිරීමේ මේක ලෝක හැම කාලම පවතිනවා ඒ වගේම සියල දුක්කයන්ගෙන් අත්මිදීමේ මාර්ගය තමයි ආරය අස්ථාංකික මාර්ගය අතීතේ දුක්‍යයන්ගෙන් අත්මිනත් ආරයස්ථාංකික මාර්ග ගමන් කරපු අයමයි වර්තමානයතල දුකෙන් අත්මිදිරවනන් ඒ අයන ගනෙ ක ුත්තේ තාරය ස්ටංක මාර්ගයමයි අනාගතයේ යම් පිරිසක් දුක්වලින් අත්මිදයි නම් ඒ අයට අනුගමනය කරන්න වෙන්නත් ආර්යස්නාගික මාර්ගය වනා වෙන්න දෙයක් නේ වෙයි කල්ිකුත්තු වෙන්නේ අකාලිකයි කලකි වේකයි තිෙනවාද. අකාලික කියන වචන හරි ලස්සනයි. දැම්බලන් අපේ ජීවිතහා බැඳී පවතින හැම දෙයක්ම කල්ලිකුත්වා.ක්5 වෙනවා හරිද නමුත් බුදුරජානික ධර්මය විතර කල්ිකුත් වෙන්නේ භාව අකාලිකු ඒහි පස්සකු බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙත්ත ඕනුම කෙනෙකුට විවෘත ආරාධනාවක් තිබෙනවා බලපෑම් කිරීමක් නෑ ැ ලෝක බලපෑම් කරලා ගම් වෙත ගන්න අවස්ථාතිබෙනව හ බුදුරජාණක ධර්මය තුළ බලපෑම් කිරීමගින් තොරෝතම මේ ධර්මයටෙන් ඕනේ ක සෝ කැමැත්ත ප්‍රඥාවෙන් ගෙන් ඕනි පස්ිකෝ කියලා කියන්නේ එකයි මේ ධරමය වෙත්ත මානසිකව පැමිණ බලන් ඩෝනි මානසිකව පැමිණ බලන් ඕෝන බුදුරජාණන් වහන්සේ කුමක් වදාල සේක්ද බුදුරජාණන් වහන්සික ධරමය තුල කුමක් ද අනු ගමනය කරඩ තියෙන්න කියලා ඒහි පස්සිකෝ කියන්නේ එකයි ඕපනයිකෝ තමන්තුලින් තමයි අවබෝධ කරගණඩ තියෙන්නේ තමන්ටම වැටහෙනවා අන ඔගුලු කියන්න ගොදැමට අවබෝධ වෙලාන්ද අවබෝධ කරගනදන්නේ මට පලේ ලැබිලද කාගංවත් පස්සගිල්ලෙහෙම තමන්ගේ පලේ ගැනහ ගණ්ඩ උන්නේ ධර්මය හෙසිරෙන කෙනාට දන්නවා දැම්මමමම මාර්ග පලයන්ට පත්වෙලා කියලා. විභගේයට ප්‍රශ්ට පත්තරය ලියන දරුව දන්නවා තමන් හරයට පිළිතුරු ලිවද නැද. තු ියල ල්ල පස කියන ද අයෝම අකට ලිව උත්තරරි වැදි ි මේ පොතේතියෙන කරීම ලියලතින වෙන මනස්ගාතියක්න මටේගමත කුණාන එහම කියන ලමයි නැද්ද එහම කියලා ඉන්නවා එතකොට විභාගට ඉතාමත් මොහොඳින් පිළිතුරු සපේලා ප්‍රතිඵල ලැබෙනකොට තමන් දැන් දන්නවද නැද්ද තමන් සමන් අසමන්ද කියලා මන්දන්න තමන් සමන් දසමන්ද කියලා. ධර්මාබෝධ ඇතෙමයි කාගෙන්වත් පසගේල් හන්ඬ ඔන්න සමත් දසමන්ද කියලා. තමන්ටම අවබෝධ වෙනවා මේ දරුම්ට එක තුල දැන් තමන් ඉන්න කොතනද කිය එක තමන්ටම අවබෝධ වෙනවා. හරි. පච්චත්තං වේදිතබ්බෝ විං්යෝහි විං්යෝ කල කෙන නුවන තියන කෙන්න්නා. නුවන තියෙන කෙන්න්නා මේ ධරමය වෙන්වෙන් වසේෙන් අවබෝධ කරගන්නවා. ඒ සංගලකිවීමේ ධර්මය තුළ අවබෝධය කරායන එකක පියවරවල් තිබෙනවා. හරිද ස්කන්ද ධාතු ආයතන පටිච්ච සමපාද හැටියට එතකොට ඒ න්‍යයන් අනුගමනය කරලා ශ්‍රාවකයා ධර්මාබෝදෙර පත්ව වන චතුරවාාට සත්‍ය අවබෝධ කරනවා භාගතු වස දේශනා කරනවා මහනාම ශ්‍රාවකයා මෙන්න මේ ආයුරින් ධර්මය ගුණ සිහිකරද්දිී ම ගුණු සිහිකර ශ්‍රාවකයාට ඒ මොහොතේ ඔහුගේ හිත රාගෙන් යටපත්වෙෙන්නේ දවේශෙන් යටපත්වෙෙන්නේ මෝහෙෙන් යටපත්වෙනෙ නෑ ඒ ශ්‍රාවකයාගේ හිත ධම්මානුස්සතියත් සමගම රිජුවෙනවා. ධම්මානුස්සතියත් සමගම රිජුවෙන ශ්‍රාවකයා ධර්මය අර්ථය ලබනවා ලබති අත්ත වේද ධර්මය අර්ථ වැටහෙනවා ලබති දම්ම වේද පල න්‍යයාය අවබෝධ වෙනවා ලබති දම්ම උප සංහිතම් පාමුජ්ජන් දම්මානුස්සතියත් සමගම තමන්ගේ ඇතුළආන්ත ජීවිතය සංසි දෙෙනවා ලොකු මානසික පිබිදීමක් ඇති වෙනවා. පමුදිි තස්ස පීති ජායති ඒ මානසික පිබිදීමත් සමගම ලොකුූ සතුරක් දැනෙනවා. පීටි මනස්සකායෝ පස්සංබති ඒ ප්‍රීතිිමත් මනසක් ඇති කෙනාගේ කය සැහැල්ලු වෙනවා. පස් අද්ධකායෝ සුකංවේදී ඇති. තමන්ගේ කයස් සැහැල්ලුනුවට පස්සේ තමටලු කූ සපයක් අත්තු දින්නට පුළුවන් කම ලැබෙනවා. සුකිනෝ චිත්තන් සමාධිය ඇති. ඒ සැපය සමගම තමන්ගේ හිත සමාධිකත වෙනවා. අය මුච්තති මහනා මාරිය සාවක මහනම මෙන්නම ආර්යශ්‍රාව කඇරතමයි කියන්නේ. විසම ගතාය පජාය සම්ම පත්ව විහරැති අවල් වෙච්ච මනුස්සික ලෝකය තුළ. නිරවුල් මනසක් පවත්වන කෙනා කියලා. ස්‍යාපජ්ජාය පජය අභ්‍යාපද්්‍යෝ හිහරති. රෝගී වෙච්ච මනසක් සහිත ලෝකයා තුළ නීරෝගී මනසක් පවත්වන කෙනා කියලා. ධම්ම සෝතන් සමාපන්නෝ ධම්මානුස්සතින් භවේති. ධර්මය ගුණ සිහිරදදි ධම්මානුසතිය වඩද්දි. ශ්‍රාවකයා ආර්්‍ය අස්ථාංකික මාර්ගයෙන්. ක්‍රම ක්‍රමයෙන් අමාමහා නිවන කරා යන කෙනෙක් බවට පත්වෙනවා දැක්කද. ධර්මය ගුණ සිහිකිරීමේ නිසංස ධර්මය ගුණ සිහිකනකොට මානසික ආතතිය මානසික පැවැත්ම තුළ තියන එපාවීම කලකිරීම මානසික කඩාවැටය මානසි බරගතිය මානසික දුක්තැවුල් සැකසංකා මේ හැමේකක්ම පහවෙලා යනවා. නිරවුල් සැහැල්ලු ප්‍රීතිිමත් මනසක්ල බාගන්නට ධරමේ ගුණ සිහිකිරීම ඔහුට හේතු වෙනවා හරිද අපි ඊළඟ කාරණයට යමෝ. පුනචපරම් මහනා මරිය සාවකෝ සංගං අනුස්සරති මහනාම මෙහිලා ආය ශ්‍රාවකයා ආරෙ සංගයාගේ ගුණ සිහිකරනවා ොහොද මේ ආර සංගයාගේ ගුණ සිහිකරන ශ්‍රාවකයා සුපටි පන්නෝ භගවතෝ සාවගංගෝ භාගතුන් වහන්සේගේ ශ්‍රාවග සංගයා සුපටි පන්නු ඒක කියන්නේ රාගදේශමෝහෝ දුරු කිරීමට පිළිවෙත් පුරනවා. උජු පටිපන්නෝ භගවතෝ සෞක සංගෝ, භාගතුන් වහන්සගේ ශ්‍රාවග සංඝයා රජු ප්‍රතිපදාව වන ආර්්‍යස්්ථාගක මාර්ගය ගමන් කරනවා. ඥාය පටිපන්නෝ බගෞතෝ සෞග සංගෝ භාගතුන් වහන්සේගේ ශ්‍රාවග සංඝයා පටිච්ච සමුප්පාද දරමය අවබෝධ කරගන්නට තතුරු ආර් සත්්‍යය අවබෝධ කරගන්නට පිළිවෙේත් පුරුණවා. සාමීචි පටිපන්නව බගෝධෝ සසාග සංග භාගතුන් වහන්සේගේ ශ්‍රාාවග සංඝයා ඒ උතුම් දහම් පණිවිඩේ ලෝකයට කියල දෙනවා. යදිදන් චත්තාරි පපුරිස යුගානි භාගතුන් වහන්සේගේ ශ්‍රාග සංඝයා මාර්ගඵල යුගල හතරක් ඉන්නවා. යදින චත්ත්‍රා පපු ු ගාන කල මාග පඵල යග හතර. ුග කළන දෙකනි එතකොට දෙකේව හතරක් යුගල හතරයි කුමක් ද යුගල හතර අංක එක සෝවාන් මාර්ගස්ත පලස්ත අංක දෙක සකදාගාමී මාර්ගස්ථ පලස්ත අංක තුන්න අනාගමී මාර්ගස්ත පලස්ත අංක හතර අරහත් මාර්ගස්ථ පලස්ත මාර්ගස්ථ කළකව මාර්ගයේ ගමන් කරන පලස්තකව පලේට පත් සෝවාන් මාර්ගයේ ගමන් කන සෝවාන් පලේට පත් මම ුගලයේ ගන්න ඒවිදි යදින චත් රි පුරුස ුගාන මාර්ග පල ුග තරයි. අට්ට පුරිස පුද්ගල පුරරිස පුදගලයන් අට දෙනෙක් කින්නවා. මුුද්ද සාසනය තුළ. හරි කෞදේ පුරරිස පුද්ලයන් අට දෙෙන සෝවාන් මග අනුගමනය කරන සවාන් පලට පත් සකදාගමී මග අනු ගමනය කරන, සකදාාගාමී පලේයට පත්. අනගමී ගනු ගමනය කරන නගම ලේට පත්. රහත්ම ගණු ගමනය කරන රහත් පලට පත් කී දෙෙන අට දෙනයි අටට පුරිස පුග්ගලා ඒස භගවතූ සාවග සංගු වාහුනේයෝ මෙවැනි ගුණදරණ ශ්‍රා්ග සංඝයා ආහුනෝ හනේයෝ කළ කියන්නේ ඒ උතුමන් වහන්සේලාට දුරබැහැර ඉඳල වුවද දන් පැන් සියව්පසය ගෙනල්ලා පූජාකිරීම සුදුසුයි ආහුනෙෝ පාහුනේෝ ආගන්තුකෝ තම නිවසට වඩම්මල ආයතනයට ස්ථානයට වැඩම කරෝල උන් වහන්සේලාට ධනාදීදේවල් සියවපසිට අදාළ දේවල් පිදීම හොඳයි. දක්කිනෙයු පින්සලකා ශ්‍රමණ පිරිකර පූජා කිරීම හොඳයි. අංජලි කරණීයෝ ඒ උතුම් ශ්‍රාාවක සංගයාට දෙත් එකට එකතුකොට ඇඳදිලි බැඳ වන්දනා කිරීම හොඳයි. ත්රම් ක් කත්න ලොක ලෝකයාගේ උතුම් පින් කෙත තමයි බුද්ධ ශ්‍රාවක ආරය මහා සංගරත්නය කළ කියන්න දැක්කද ශ්‍රාග සංගයාගේ ගුණ මේ ගුණ දැනගෙන ඉන්දෝන එතකොට මේ ගුණ සහිත ශ්‍රාව්ග සංඝයා භාගතුන් වහන්සේ විස්තර කරනවා ඒ ගුණ සහිත ශ්‍රාාවග සංගයාව සිහික රද්දි එක 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 ගුණ සිහිරද්දි ශ්‍රාවකයා ගිහිතේ රාගයට ඉඩක් නෑ දේශයට ඉඩක් නෑ මෝහයට ඉඩක් නෑ රාගදේශ මෝහ දුරු කරගන්නට පවතින රාගදේශ මෝහ යටපත් කර ගන්නට නැති කරගන්නට ශ්‍රාවක සංගයාගේ ගුණන සිහිකිරීම පුදදුම වැදගන්න ඒ දින කරන්න න ැ ඇතැමයි බුද්ධනස්සති භාව කරනවා. හැබැයි සංගනුස්සති භාවනාව කරන්නේ. එකක් මතික තියාගන්න. තෙරුවන් කලා කිවට පස්සේ බුදුරජාන් වහන්සේ විතරක් නෙමේ බුද්ධ දම්ම සංග එම් බුද්දුගන්න වගේම දහම්ගුණත් දහම්ගුණ වගේ සංගුණත් සහි කරන්න ඕන. බුද්ධ දම්ම සංග කියන තෙරවුවන්ගුණ ම සිහිකිීම තුළල තමයි ඔබට. සෑහෙන පිනක් රැස් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ තියක නිසා මෙන මේ කාරණ මතකතියාගන්න බුදුරජාණන් වහන්ස දේශනා කරනවා මහනාම රාගදේශමෝහ යටපත්වීම නිසා ඒ ශ්‍රාවකයාගේ හිත රිජ වෙනවා ශ්‍රාවකයාගේ හිත රිජවීමත් සමගම ශ්‍රාවකයාගේ හිතේ යම්කිසි බරගර්තයක් තිබන බරගතිය පහවෙලා ගිහිල්ලා ශ්‍රාවකය ගිහිතේ කුසල සහගත පිබිදීමක් ඇති වෙනවා ඒ කුසල සහත පිදීම තමයි පාමුත් ජංකීන වචනෙන් හඳුන්න ප්‍රමුතිිත භාවය පමුතිි තස්ස පීති ජයති ප්‍රමුතිතව ඉන්නකොට ලොකු සතුටක් දැන්නවා පීටි මනස්සකායෝ පස් සම්බති ප්‍රීතියෙන් යුක්තව ඉන්නකොටට ජීවිතයේ සංසි දෙදවා ද්දකායෝ සුකං වේදී ඇති. එතකට සැහැල්ලු කයක් පවත්වන කෙනාගේ ජීවිතයේ සංසිදිිල ලොකු සැපයක් සතුටක් දෙෙනවා. සුකිනෝ චිත්තන් සමාධියඇති. සැපෑති කෙනාගේ මානසික අභ්‍යන්තරය කුසලේ තුළ ඒ ආත්මික වීම ආරම්භ වෙනවා. හිත සමාධගත වෙනවා. භාගතුන් වහන්සේ වදාාරනවා. මහනාම. මෙන්න මේ ශ්‍රාවක අයට තමයි කියන්නේ. විසම ගතාය පජාය සම්මපත්ව විහරැති. අවල්වෙච්ච ලෝකේ නිරවුල් කෙනා කියලා. සබ්‍යාපජාය පජය අභ්‍යපජ්යෝ විහරති. මානස්කව ඔද්දල් වෙලා රෝගී වෙච්ච ලෝකේ. නීරෝගී මනස පෞත්වන කෙනා කියලා කියන මේ ශ්‍රාවක අටයි. ධම්ම සෝතන් සමාපන්නව සංඝනුස්සතින් භාවේති. සංඝානුස්සතිය තුල දහම් සැඩ පහට හසුවෙච්ච කෙනා කියලා කියන්නේ. මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයාටයි කලා බුදුරජන් වහන්සේ මේ තෙරුවන් ගුණ මේ විදිහයට අපිට කියල දෙනවා ඒනම් පින්නතුන අපි එක එක එකන්න එක 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 බුදුගුණ සිංහලෙන් දැන ග්ඩ ඕන බුදුගුණ කීයද නවයයි එක එක එකන්න එක එකන්න එක ධරම මේ ගුණ සය සිංහලෙන් දැන ගන්නට ඕනේ එකන්න එක එකන්න එක එකන්න එක ආරය මහා සංගරත්නය ගුණ සිංහලෙන් දැන ගන්නට ඕන එතකළ මේ සුවිසි මහා ගුණය නැනීමතුල බට ද්තුම පිනක් ැස් කරගණන්නඩ පුළුවවා. මේක අපි හුරු කර ගන්නඩ ඕන තෙෙනවා දැන අපි මුදල් ගණ දෙෙන ගැන හිතනවා දේපල වස්තුව ගැන හිතනවා දැකයි රක්ෂා ගැන හිතනවා ප්‍රේම සම්බන්තා ගැන හිතනවා වෙන වෙන දේල හිතනවා දේශපාලන ගැ හිතනවා ඩ මි ගන හිතනවා ඕන පි නිිතර හිතන්නේ නමුත් ඔබ හිතට හුරු කරගඩ බුද්දු ගුණ හිතන්ඩ ධරමේ ගුණ හිතන්ඩ. ශ්‍රාාවක සංගයාගේ ගුණ හිතන්ඩ. පිට වැදගත්වෙන්නන්නේ නීරෝගී නිරවුල් මනසක්. අවාසනාවකට බොහෝ දෙෙනකට නැත්තෙත් නීෝගී නිරවුල් මනසක්මයි. හැමත් තැනමතිෙන මානසික ප්‍රශ්න. හරි පොඩි දේටත් තරහයනවකි පෙනවා. ඉරිසියාාව ඇති වෙන පලිගන්නවා ගුණ මකරනවා. හරි මේ මානසික ප්‍රශ්න නැමේද. මෙවැනි මේ මානසික පස්ටෝලින් අත්මි දෙන්නනම්. ඔබ නිරතුරු බුද්දු ගුණ සිහිකරන කෙනෙක් වෙන්ඩ. දරමේ ගුණන සිහිරන කෙනෙක් වවෙ. ආරේ මහා සංගරත්නය ගුණ සිහිකරන කෙනෙක් වෙන්ඩ. එගනිසා ඔබට අද කියල දීපු මේ මහනාම සූත්‍රයේ, බුද්ධානුස්සතිය දහමානුස්සතිය සංගානුස්සතිය ජීවිතරේ දිනෙදා පුරුද්දක් හැටියට ඇති කරගෙන. බාලපරපුරේ අපේ දූලාපුතාලටත් තෙරුවන් ගුණට එයායගේ ජීවිතත් නැමරු කරන්නට අදම ද වන ලත් සියල පුුණ දරමේ. ඒතු වාසනාවෙත්වා කියලා සෙත්පතා ආශිරවාද කරනවා පුුණයානු මෝදනාව. අද මෙ දම් දෙසුම මස දැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ ෝස්්‍රලියාවේ පදිංචි පින්වත් මහත්මෙක් විසින් එතුමා බලාපොරොත්තු වෙනවා නොහැම්බර් මස විසි අට වන දින තම ජීවනගමනේ දහ නමවන සධස්ථානය සහිටුවන් කරු ලබන සිය දියෙනයට ත්‍රවිදරත්නය යනන්ත ආශිරවාදයෙන් නිදුක් නීරෝගී සූපත් භාය ප්‍රාර්ථනා කිරීමටත් සිදදු ර්දරයකින් බාධාවකින් තොරව දියනියගේ අධ්‍යාපන කටේතු සාර්ථකව කරගන යාමට දියනියට කායික මානසික සියලු ශක්තිීන් ලැබේවා කියල තම පියානන් දියනියට ආශිරවාද කිරීමටයි මෙම උත්තම ධර්ම දානයෙක් කුසලේ සිදුකොට තිබෙන්නේ. ඒවගේම එදිනට උපන්දිනය සමරණ සියලෝම දවා දරුවන්ටත් එම පියාණන් සෙත්පතාශිරවාද කරන අතර සුජිීවත්තු සිටින දායාබර මෑණියන්ට සත් ප්‍රාර්ථ කරන අතර මියගී ආදරණිය පියාණන්ටත් පු්්‍යානමෝදනා කරනවා. එමෙන්ම සුජීවත්ව සිටින සියලු දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කරන අතර මියපර්ලෝගය සියලුම දෙමාපියන්ටත් පින් අනමෝදන් කොට තිබෙනවා. සියලම ලෝක සත්වයන්ට ආශිරවාද සෙත් ප්‍රාර්ථනා කරන අතර හැම දෙනාටම ඉතා එක්මන් ආත්ම භාවයකදී සුකසාහගත ප්‍රතිපදාවකින් මාර්ගපලාබෝධය ලබන්නටම මෙම ධර්මධනමය කුසලේ හේතු වාසනාවෙත්වා කියලත් එතුමා කරුණා මෙත් සිත් පෙර දරව සඳහන් කරනයි වගේම ධර්ම දේශකයන් වහන්සේවන අපටත් සෙත්පතා ආශිරුවාද කරන අතර සමස්ත මහා සංගරත්නයටත් සියලු සාාසනික කටයුතු නොඳින් කරගනයාමට එතුමා සෙත්පතා තිබෙනවා එමෙන්ම වස්සාන ධර්ම දේශනා යුතු නාලිකාවී ගයන් දෘෂන්ත මහත්ම ඇතුළු කාර් මණඩලේ හැමදිනාටමත් නිදුක් නීලෝගී සුවස් සහනය සැලසේවා කියලත් සඳහන් කොට තිබෙනවා ප්‍රැස් කල උදාාර්තර පුුණෙ ධර්මයෝ පින් කැමති සසිලු දෙවිවර වනුමෝදධන්ම සැපල බත්වා. ඔබා පැහැමින් නැාබේයට පත්සසිලු ඥාතිවරුම පින් අනමෝදන් වෙෙත්වා. අපේ තුම් ගුරුදේවෝතමයන් වහන්සේලාටත් මහෝපාදැන් වහන්සේලාටත් සමස්ත කල්්‍ය අනමිත්‍ර මහා සංගරත්නයටත් මේ පින් අනුමෝදන් කරමිය අනුමෝදන් වෙවා. අප හැමගේ දෙමාවපිය ගුරුවර වැඩිහිට ඥාතිහිතයිසිීන්. සෑම සිලු දෙනාට වගේම කවදත් වස්සාන දරම් දේශනා යු නලිකාවෙන් සද්ධර්රම මේ ශ්‍රවණය කරන්න සුපින්නත් ඔබ සියලු දෙනාටම මෙම උදාර්තර ධර්මේ ශ්‍රවණයකිරීමකුසලය මෙලව ජීවිත වාසනාවන්ත කරගන්නටත් පරලෝ ජීවිත සුවපත් කරගන්නටත් චතුු ආර්ෙ සත්‍යයා බෝධයෙන් අමා නිවන්සුව ලබන්නටත් පාරමී ධරමයක්ම වෙත්වා දෙවියන්ට පින් දෙම මාත් සමගම කියන්න आकाशट्टा च भुम्मट्ठा देवानागा महिद्विका पुण्यन्तं अनुमोदित्वा चिरन् रक्खन्तु सासनम् आकाशट्टा च भुम्मट्ठा देवानागा महिद्दिका पु्यन्तं अनुमोदित्वा चिरन् रक्खन्तु देसनम् आकाशट्टा च भुम्मट्ठा देवानागा महिद्दिका ഞතං අනුමදිත්වා ചිරන්රහන්තුතුවන් සදා හැම දෙනාටම තෙරුවන් සරණයි වස්සාන ධර්මදිශ්නා ජුඩුප් නාලිකාවොස්සේ ඔබ ඒත්‍රවනි කළේ ඔස්්‍රීලියාවේ පදිංචි පින්වත් මහත්මෙකුගේ පින්බර දායකත්වය නිතු සිදුකරනු ලැබූ ධර්මදානබේ පින්කමයි. එතුමන්ගේ අරමුණවන්නේ නොෑම්පර් මස විසි අටවනදින දහ නමවනව පන්දිනේ සමරණ සියදයනියයට ආශිර්වාද කිරීමත්, රතර බාධක දුරුවීම පිණිසත් අධ්‍යාපන කටයතු සාර්ථකවේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනා ජුටියඔබ් ාලිකාවු සේසිදු කළ ධර්මදානමේ පින්කමයි. සිදු කලාවූ ධර්මධනමේ කුසලේ අනුභාාවේ බලෙන්. එම පින්වත් දේනියටත් ඔසේලෑබේ පදිංචි එම පින්වත් මහත්මාඩත් නිදුක් නේරෝගීසුවය උදාපේවායි සාතු සිතිින් ප්‍රාර්ථනා කරමෝ. dispatch धmesल बसेමටත් सम्मा संබුදු सrnaයි. විදෙස්කතවසිටින ඔබටක් ඔබේ ජංවතනය වෙඩුවෙන් ඔබෙන් වෙන් වූ නැෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දයිකත්තු ධර්මදේශ්නා ප්‍රචරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේේට ඩින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මැසූ. බසමට තෙරුබන් සරණයි බිදුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශන අපගේ YouTubeුුබ් නැලිකාව දැන්ම සබස්කරයි් කන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.